ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. අදත් එහෙනම් ඔන්න මම අටවසර ගණිතය පාඩමකින් ඔයාලව හමු වෙන්න ආවා. අද පාඩම තමයි භාග පළවෙනි කොටස. භාග පළවෙනි කොටස කියලා කියන්නේ අටවසර දෙවෙනි වාරයේ තුන්වෙනි පාඩම. මේ භාග හරීම රසවත් පාඩමක්. අපි එහෙනම් දැන් මේ භාග පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට හැකියාව ලැබෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා බලමුකෝ. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔයාලට භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කරන්නත් ඔයාලට පුළුවන් වෙනවා. තව භාගයක් භාගයකින් ගුණ කරන්නටත් පුළුවන් වෙනවා. ඒ වගේම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්න, මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්නත් ඔයාලට හැකියාව ලැබෙනවා. ඔයාලා බලනවා ඇති මොනවාද මේ මිශ්‍ර සංඛ්‍යා කියනවා, භාගයක් භාගයකින් ගුණ කරනවා කියනවා, භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනවා කියනවා. ඔයාලා කලබල වෙන්න එපා. මං මේ පාඩම ඔයාලට මුලින්දලම සරලව කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ල බලමුකෝ භාගයක් කියන්නේ මොකද්ද කියලා. ඔයාලා ගණිතය විෂයේදී මෙන්න මේ වගේ අවස්ථාවක් දැක්ක ගමන් ඔයාලා අඳුරගන්නවා, ආ මෙන්න මේක භාගයක් නේ කියලා. හොඳට බලන්න. මෙන්න මේ කෙටිරක් තියෙනවා. ඒකම ඉලක්කම් දෙකක්, ඉර උඩින් එකකුයි ඉර යටින් එක ඉලක්කමකුයි තියෙනවා. මෙන්න මේ ඉර යටින් තියෙන ඉලක්කම අපි හඳුන්වනවා හරය කියලා. ඉර උඩින් තියෙන ඉලක්කම අපි හඳුන්වනවා ලවය කියලා. එහෙනම් ඔයාලට මන් දැන් මේ කියන්න යන්නේ භාගයක් කියලා කියන්නේ කුමක් හෝ ඒකකයක් සමාන කොටස් වලට බෙදුවට පස්සේ ඒ එක කොටසක් හෝ කොටස් කිහිපයක් භාගයක් කියලා අපි හඳුන්වනවා කියන එකයි කියන්නේ. දැන් එහෙනම් ඔයාලට තේරෙන්නේ නැතිනේ මොකද්ද භාගයක් කියන්නේ කියලා. ඔයාලා ඒක ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඔයාලා හිතන්නකෝ ඔයාලගේ උපන්දිනේට කේක් එකක් කපන විදිහ. ඔයාලා දන්නවා කේක් එක කපද්දී අපි සම්පූර්ණම කේක් එක සමාන කොටස් වලට අපි කපා ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ භාග පාඩමේ භාගවල අර්ථ දැක්වීම. මොකක් හරි ඒකකයක් සමාන කොටස් වලට බෙදලා එක කොටසක් හෝ කොටස් කීපයක් තමයි අපි භාග විදිහට හඳුන්වන්නේ. මේ භාග ගත්තහම අපි භාග ප්‍රධානම වශයෙන් කොටස් හතරකට වෙන් කරනවා. පළවෙනි එක තමයි ඒකක භාගය. දෙවෙනි එක තත්ත්‍ය භාග. මේ තත්ත්‍ය භාග කියන භාග වර්ගය අපි සාමාන්‍ය භාග කියලත් හඳුන්වනවා. ඊළඟට විෂම භාග. ඊළඟට තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා. ඔන්න ඔයාලට ගැටලුවක් එනවා ඇති. දැන් ඒකක භාග, තත්ත්‍ය භාග, විෂම භාග කියලා මිශ්‍ර සංඛ්‍යා වුණේ කොහොමද කියලා. හරි, අපි ඒකත් කතා කරමුකෝ. එහෙනම් ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරන්න පටන් ගමු ඒකක භාග ගැන. ඒකක භාග හොඳට මතක තියාගන්න පුතේ, මේ ඒකක භාග හරිම ලේසි. ඒකක භාගයක් කියලා කියන්නේ ලවය හැම විටම එකවන භාග. මෙහි හරය ඕනෑම අගයක් ගන්න පුළුවන්. ඔන්න උදාහරණ විදිහට මම ඔයාලට පෙන්නලා තියෙනවා. මේ බලන්නකෝ, මේ හැම භාගයකම ලවය එක වෙලා තියෙන්නේ. හැබැයි හරය ඕනම අගයක් ගන්න පුළුවන්. එතකොට ඔයාලා භාග දැක්ක ගමන් භාග කිහිපයක් දීලා ඔයාලට කියනවා ඒකක භාග තෝරන්න කියලා.
එහෙනම් ඔයාලට ඒ භාග අතරින් ඒකක භාගයක් දැක්ක ගමන් හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කොහොමද? අනිවාර්යෙන්ම ලවය එක වන භාග ඒකක භාග කියලා අපි හඳුන්වනවා. ඊළඟට සත්‍ය භාග නැත්නම් අපි සාමාන්‍ය භාග කියලත් මේක හඳුන්වනවා. මේ භාගවල ලවය හැමතිස්සෙම හරයට වඩා කුඩා වෙනවා. බලන්නකෝ මම මේ උදාහරණ විදිහට දීලා තියෙන භාග 3න් 2 100න් 89 1000න් 974. බලන්න 3ට වැඩිය 2 කුඩයි, 100ට වැඩිය 89 කුඩයි, 1000ට වඩා 974 කුඩයි. ඒ අනුව මම මේ දක්වලා තියෙනවා මේ විදිහට ලවය හරයට වඩා කුඩා වෙන භාග තමයි අපි තත්ත්‍ය භාග නැත්නම් සාමාන්‍ය භාග කියලා හඳුන්වන්නේ. දැන් අපි යමුකෝ ඉන්නම් ඊළඟ භාග වර්ගයට, විෂම භාග. විෂම භාගයක් කියලා කියන්නේ ලවය සෑම විටම හරයට වැඩිය විශාල වෙන්න ඕනේ නැත්නම් සමාන වෙන්න ඕනේ. මේ බලන්නකෝ මම උදාහරණ විදිහට අරන් තියෙන භාග දිහා. 5 බෙදීම 2, 80 බෙදීම 65, 1000 බෙදීම 950. බලන්නකෝ මේ හැම භාගයකම ලවය හරයට වඩා විශාලයි. සමහර අවස්ථාවන් වෙනවා ලවයයි හරයයි සමාන වෙන අවස්ථාවන්. අපි ඒ පිළිබඳව පස්සේ සාකච්ඡා කරමුකෝ. ඔයාලට මම දැන් පෙන්නන විදිහට මම විශ්වාස කරනවා විෂම භාග කියන එක තේරෙන්න ඇති කියලා. හැමතිස්සෙම ලවය හරයට වඩා විශාල වන භාග අපි හඳුන්වන්නේ විෂම භාග කියන නමින්. ඔන්න ඊළඟට මිශ්‍ර සංඛ්‍යා. මම මුලදිත් ඔයාලට කිව්වනේ අනිත් හැම එකක්ම ඒකක භාග, තත්ත්‍ය භාග, විෂම භාග. නමුත් මෙතන විතර මිශ්‍ර සංඛ්‍යා කියලා කියනවා. මෙන්න මේකයි පුතේ ඒකට හේතුව. මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් එක්ක තත්ත්‍ය භාග එකතු වෙලා තමයි මේ මිශ්‍ර සංඛ්‍යා හැදෙන්නේ. මේ බලන්න 5යි 3න් 2, 50යි 100න් 35, 12යි 1000න් 850. එතකොට හොඳට බලන්න ඔයාලා මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවත් එක්ක මෙන්න මේ තත්ත්‍ය භාගයක් නැත්නම් අපි කලින් ඉගෙන ගත්ත සාමාන්‍ය භාගයක් එකට එකතු වෙලා තමයි මිශ්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ. මෙතන 50 පූර්ණ සංඛ්‍යාව, 100න් 35 කියන්නේ තත්ත්‍ය භාගය. එතකොට 50යි 100න් 35. මෙතන 12 කියන්නේ පූර්ණ සංඛ්‍යාව, 1000න් 850 කියන්නේ තත්ත්‍ය භාගය. එහෙනම් 12යි 1000න් 850. හැබැයි ඔයාලා ආ වැදගත් කාරණාවක් මතක තියාගන්න ඕනේ. භාග සංඛ්‍යාවක කිසිදු අවස්ථාවක හරය බිඳුව වෙන්නේ නැහැ. භාග සංඛ්‍යාවක කිසිම අවස්ථාවක හරය බිඳුව වෙන්නේ නැහැ. ඒක විතරක් ඔයාලා දැනට ඔළුවේ මතක තියාගන්නකෝ. ඔයාලා ලොකු වුණාම ඒවට හේතු ඉගෙන ගනී. පැහැදිලිද? හරි. දැන් අපි භාග වර්ග ඉගෙන ගත්තා. ඒවා තමයි ඒකක භාග, තත්ත්‍ය භාග, විෂම භාග, මිශ්‍ර සංඛ්‍යා. මේ අතර තවත් වැදගත් භාගයක් තියෙනවා. ඒ තමයි තුල්්‍ය භාග. ඔන්න මම දන්නවා තුල්්‍ය භාග වලට නම් ඔයාලා හරිම කැමති. මොකද මේ තුල්්‍ය භාග කියන්නේ හරිම ලේසි භාග සංඛ්‍යාවක්. ඕනෑම භාග සංඛ්‍යාවක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තුල්්‍ය භාග ලැබෙනවා. මෙතනදී ගොඩක් දරුවෝ හිතාගෙන ඉන්නවා තුල්්‍ය භාග ලැබෙන්නේ
එකම සංඛ්‍යාවකින් ගුණ කළොත් විතරයි කියලා. එහෙම නෑ පුතේ. මොකක්කරි භාග සංඛ්‍යාවක් එකම සංඛ්‍යාවකින් එක්ක ගුණ කිරීමෙන් හෝ එක්ක බෙදීමෙන්. හැබැයි හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවෙන් තමයි එක්ක ගුණ කරන්න ඕනේ, එක්ක බෙදන්න ඕනේ. බලන්න මම උදාහරණයක් ඉදිරියට දීලා තියෙනවා. 6න් 4. 6න් 4 හරයයි ලවයයි දෙකම මං ගුණ කරලා තියෙනවා 5. එතකොට 4 වැඩි කිරීම 5 20යි. 6 වැඩි කිරීම 5 30යි. 30න් 20යි. ඒ වගේම බලන්න 6න් 4. 4 දෙකෙන් බෙදුවම 2යි. 6 දෙකෙන් බෙදුවම 3යි. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ 6න් 4 කියන භාග සංඛ්‍යාව හරයයි ලවයයි දෙකම 5න් වැඩි කරලා මම 20න් 30 කියලා ගත්තා. ඒ විතරක් නෙමෙයි. හරයයි ලවයයි දෙකම 2න් බෙදලා මම 3න් 2 කියලා ගත්තා. ඒ අනුව මෙන්න මේ 30න් 20 කියන භාගයයි 3න් 2 කියන භාගයයි මේ දෙකම 6න් 4හි තුල්‍ය භාග වෙනවා. මේ අවස්ථා දෙකෙන් ගුණ කරන අවස්ථාව නම් ගැටලුවක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න බෙදීමේ අවස්ථාවෙන් තුල්‍ය භාග ගද්දී මෙන්න මේ හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදෙන්න ඕනේ. එතකොට ඔයාලා හරයයි ලවයයි සාධක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් නම් ඔයාලා සමහරක් විට අපහසුතාවයට පත් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගමුකෝ. 6 6න් 4 වෙනුවට 6න් 5 කියලා. එතකොට 6න් 5 කියන භාග සංඛ්‍යාවේ 6 නම් දෙකෙන් බෙදෙනවා. හැබැයි දරුවනේ 5 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. එතකොට අපිට 6න් 5 කියන භාගයට දෙකෙන් බෙදලා තුල්‍ය භාගයක් ගන්න බෑ. හැබැයි 6න් 5 කියන භාගය හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ කරලා අපිට තුල්‍ය භාග ගන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. ඔතන ඔයාලට පැටලෙවෙන තැන. ඒ වගේම විශේෂ වැදගත් කාරණාවක් තියෙනවා. භාගයක හරය හෝ ලවය බිඳුවෙන් ගුණ කරලා අපිට තුල්‍ය භාග ලබා ගන්න බෑ. පැහැදිලිද? හරි. මම දැන් හිතනවා ඔයාලට තුල්‍ය භාග ගැන හොඳට දැනගන්න ඇති කියලා. දැන් එහෙනම් අපි කතා කරමු මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද විෂම භාගයක් බවට පත් කරන්න කියලා. ඒක හරිම ලේසි. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කරන්න. මම මේ දේවල් ඔයාලට පුතේ ඉස්සෙල්ලම උගන්වන්නේ අපි භාග ආශ්‍රිත ගැටලු විසඳද්දී මෙන්න මේ වගේ අවස්ථාවන් අපිට මුණ ගැසෙනවා. අන්න ඒක හින්දා අපි මේවා ගැන අවබෝධය අරගෙනම ඒ ගැටලු විසඳන්න යන්න. බලන්න මෙන්න මිශ්‍ර සංඛ්‍යාව 5යි 3න් 2. 5යි 3න් 2 මිශ්‍ර සංඛ්‍යාව. මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව අපිට විෂම භාගයක් බවට පත් කරගන්න අපි කරන්නේ ඔයාලට පේනව ඇති මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාවයි මිශ්‍ර සංඛ්‍යාවේ තත්්‍ය භාගයේ හරයයි මේ දෙක ගුණ කරනවා. ඉස්සල්ලාම මේ 3 වැඩි කිරීම 5. 3 5න් වැඩි කරාම උත්තරය 15යි. ඊට පස්සේ ඒන උත්තරයට ලවය එකතු කරනවා. මෙන්න 15 එකතු කිරීම 2 17යි. එතකොට විෂම භාගයේ හරය වෙන්නේ අන්නර මිශ්‍ර සංඛ්‍යාවේ තත්්‍ය භාගයේ හරයමයි. ලවය වෙන්නේ අර අපි සුළු කරලා ගත්ත අගය. ඔන්න මං ආයෙ කියනවා
මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දක්වද්දී අපි කරන්නේ මෙන්න මේ හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ගන්නවා. දැන් මේකේ 3 වැඩි කිරීම 5ක් 15යි. ඊට පස්සේ ඔන්න ඔය 15ට අපි කරන්න මේ ලවයේ තියෙන අගය එකතු කරනවා. 15 එකතු කිරීම 2 17යි. එතකොට විෂම භාගය අපිට එනවා 3ෙන් 17යි කියලා. එතකොට කලින් කිව්ව විදිහටම මිශ්‍ර සංඛ්‍යාවේ තිබෙන පූර්ණ සංඛ්‍යාව එහි ඇති තත්ත්ව භාගයේ හරයෙන් ගුණ කර තත්ත්ව භාගයේ ලවයට එකතු කරනවා. එය විෂම භාගයේ ලවය වෙනවා. ඒකම විෂම භාගයේ හරය වෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවේ තත්ත්ව භාගයේ හරය. ඒ කාරණාව මම ඔයාලට කලින්ම පැහැදිලි කරා. ඊළඟට අපි ඒකාශ්‍රිතව ගණන් පොඩ්ඩක් හදලා බලමු. ඔන්න පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. සමාවන්න මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා. 4යි 5න් 2. 4යි 5න් 2. මට දැන් මේක විෂම භාගයක් බවට පත් කරගන්න ඕන. එතකොට මම කරන්නේ 4 වැඩි කරනවා 5. මේ 4 වැඩි කිරීම 5 20යි. ඒ 20ට එකතු කරනවා 2ක්. එතකොට 22යි. එතකොට 22 බෙදීම 5 තමයි අපේ විෂම භාගය. මේ ගැටලුවත් ඒ වගේම තමයි. 3 වැඩි කරනවා 9. මේ 9 වැඩි කිරීම 3 27යි. 27ට මෙන්න මේ ලවයේ අගය එකතු කරනවා. එතකොට 27ට 2ක් එකතු කරාම උත්තරේ 29යි. ඒ කියන්නේ 29 බෙදීම 3යි. ඊළඟට මේ ගැටලුවත් බලන්න. 6 වැඩි කිරීම 8. මෙන්න මේ තියෙන 6 8ෙන් වැඩි කරාම උත්තරේ 48යි. ඒ 48ට මෙන්න මේ 5 එකතු කරනවා. 48ට 5ක් එකතු කරාම උත්තරේ 53යි. එහෙනම් විෂම භාගය වෙන්න ඕනේ 53 බෙදීම 6. විෂම භාගයේ හරය වෙන්නේ මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාවේ තත්ත්ව භාගයේ තියෙන හරයම තමයි. ඔයාලට දැන් ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් එතකොට ඔයාලට කවුරු හරි කිව්වොත් එහෙම මිශ්‍ර සංඛ්‍යාවක් දීලා මේක විෂම භාග බවට පරිවර්තනය කරන්න කියලා ඔයාලට ඒක පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි බලමු විෂම භාගයක් දුන්නහම කොහොමද ඒක මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස අර්ථ දක්වන්නේ කියලා. දැන් කලින් අපි ඉගෙන ගත්තේ මිශ්‍ර සංඛ්‍යාවක් දුන්නහම ඒක විෂම භාගයක් බවට පරිවර්තනය කරන විදිහනේ. දැන් මම කියලා දෙන්න යන්නේ විෂම භාගයක් දුන්නහම ඒක කොහොමද අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කරන්න කියලා. මේකෙදි ක්‍රම දෙකක් පාවිච්චි වෙනවා. පළවෙනි ක්‍රමය තමයි මේ බලන්න. විෂම භාගය 5න් 8. මොකද්ද? විෂම භාගය ඇවිල්ලා තියෙන්නේ 5න් 8. එතකොට මම කරලා තියෙන්නේ මේ 8 කියන සංඛ්‍යාව 5 ධන 3 විදිහට ලියාගත්තා. 5 ධන 3 විදිහට. ඇයි මම මේක 5 ධන 3 විදිහට ලියාගත්තේ? මෙන්න මේ හරේ තියෙනවනේ 5. එහෙනම් මම කරේ ලවේ තියෙන 8 5 ආශ්‍රයෙන් නැවත ගොඩ නැගුවා. එතකොට ඔයාලට පේනවා 5 ධන 3. එතකොට භාග එකතු කිරීමේදී ඔයාලා 7 වසර දිගන ගන්නවා. මේ වගේ අවස්ථාවකදී අපිට මේ භාගය වෙන වෙනම කඩලා දක්වන්න පුළුවන්. එහෙනම් මම මෙතන දානවා 5 බෙදීම 5, එකතු කිරීම 3 බෙදීම 5 කියලා. එතකොට 5 බෙදීම 5 කියන්නේ පුතේ සම්පූර්ණ 1ක්. ඕනනම් අපිට මේ 5ට මේ 5 කපලා දානවා කියලා 1යි කියලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අර අපේ ඉතිරි භාගය. ඒක ඇවිල්ලා තත්ත්ව භාගය. ඒක එහෙම එතකොට 1 එකතු කිරීම 5න් 3 කියලා අපි දාගන්නවා.
එක එකතු කිරීම පහෙන් තුන කියන්න පුතේ එකයි පහෙන් තුනට. ඔය පළවෙනි ක්‍රමය. ඔන්න දැන් අපි යනවා දෙවෙනි ක්‍රමයට. මන්නම් කැමති දෙවෙනි ක්‍රමයට. ඇයි දන්නවද? මට නම් දෙවෙනි ක්‍රමය හරිම ලේසි. ඔන්න බලා ගන්නකො දෙවෙනි ක්‍රමය. අට බෙදීම පහ. අර භාග සංඛ්‍යාවම තමයි මම ගත්තේ. අට බෙදීම පහ. එහෙනම් සුපුරුදු විදිහටම මම අට බෙදනවා පහෙන්. ඔන්න මං අට පහෙන් බෙදුවම අටට පහේව එකයි. එක්වරක් පහ පහයි. අටෙන් පහ ගියාම උත්තරය තුනයි. ඔයාලට මේක නම් හරිම ලේසි ඇති කියලා මම හිතනවා. එතකොට අට පහෙන් බෙදුවම අපිට එනවා ශේෂය තුනක් කියලා එනවා ලබ්ධිය. ඒ කියන්නේ අටට අට ඇතුලේ පහේ ගොඩවල් එකක් තියෙන හින්දා පුතේ අපි මේකට කියන ලබ්ධිය කියලා. ලබ්ධිය එක වෙනවා, ශේෂය තුන වෙනවා. එහෙනම් අට බෙදීම පහ කියන එක අපිට ලියන්න පුළුවන් එකයි පහෙන් තුනක් ඉතුරුයි. එකයි පහෙන් තුනක් ඉතුරුයි. ශේෂය තමයි එතකොට මෙතනදී ලවය විදිහට එන්නේ. එතකොට මෙතන ලබ්ධිය තමයි මෙතන පූර්ණ සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් එකයි පහෙන් තුනයි කියලා. දැන් ඔයාලට හිතෙනවා නම් මේක මම හැදුවා වැරදිද කියලා, ඔයාට මෙන්න මේක ආපහු අර අපි කලින් ඉගෙන ගත්ත විදිහටම ගන්න පුළුවන්. විෂම භාගයක් කරලා පස්වරක් එක පහයි, පහයි තුනයි අටයි. ඒ කියන්නේ අටෙන් පහයි. හරිනේ උත්තරේ. මේ අට බෙදීම පහන එන්න ඕනේ. එහෙනම් මේක විෂම භාගයක් කරාම උත්තරේ එනවා අට බෙදීම පහයි කියලා. මම නම් දරුවනේ කැමති මෙන්න මේ ක්‍රමයට. හරිම සරලයි මේ ක්‍රමය. ඔයාලා මේ ක්‍රම දෙකෙන් ඔයාලට පහසු කැමති ක්‍රමය පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඊළඟට ඔන්න මම ඒ ආශ්‍රිතව ගණන් කීපයක් හැදුවා. නමය බෙදීම පහ. ඔන්න මම නමය බෙදුවා. එහෙනම් පහේ නමයට පහේව එකයි, එක්වරක් පහ පහයි, නමයෙන් පහක් ගියාම හතරයි. එහෙනම් ලබ්ධියනේ පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ. උත්තරේ එන්න ඕනේ එකයි පහෙන් හතරයි. මෙන්න උත්තරේ. ඊළඟට 23 බෙදීම 10. ඔයාලා මතක තියාගන්න දැන් මේක භාග සංඛ්‍යාවක් තමයි. 10ෙන් 23 භාග සංඛ්‍යාවක්. නමුත් දරුවනේ අපිට මේක 23 බෙදීම 10 කියලාත් ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒක තමයි අපි මේ කරලා තියෙන්නේ. 23 10ෙන් බෙදලා. 23 10ෙන් බෙදුවම 10ට 23ට 10 ඒවා 2යි. දෙවරක් 10 20යි. 23ෙන් 20ක් ගියාම උත්තරේ 3යි. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් 2යි 10ෙන් 3. ඔන්න උත්තරේ 2යි 10ෙන් 3. ඊළඟට තව එක ගැටලුවක් අපි බලමු. 34 බෙදීම 15. ඔන්න මම බෙදුවා 34 15. 34ට 15 ඒවා 2යි. දෙවරක් 15 30යි. 34ෙන් 30ක් ගියාම උත්තරේ එහෙනම් 4යි. එහෙනම් අපිට අවසාන වශයෙන් ලියන්න පුළුවන් 2යි 15ෙන් 4 තමයි මිශ්‍ර සංඛ්‍යාව වෙන්නේ. ඔන්න එහෙනම් දැන් ඔයාලට විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පරිවර්තනය කරන්නත් පුළුවන්. හොඳයි. දැන් එහෙනම් අපි යමු 8 වසර අපේ ගණිත පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන කොටස් වලට. පළවෙනිම මාතෘකාව තමයි භාගයක් කොහොමද පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න කියලා. ඔන්න බලන්න මම ඔයාලට ඒක සරලව ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන්නේ අපේ භාග සංඛ්‍යාව. භාග සංඛ්‍යාව කීයද? 3ෙන් 2. 3ෙන් 2 ගුණ කරන්න තියෙන්නේ අපිට 4ෙන්.
හතර කියන්නේ පූර්ණ සංඛ්‍යාව. භාග සංඛ්‍යාව තුනෙන් දෙක ගුණ කරන්න තියෙන්නේ හතරේ. හරිම ලේසි. අපිට කරන්න තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි පුතේ. මෙන්න මේ භාග සංඛ්‍යාවේ තියෙන ලවය පූර්ණ සංඛ්‍යාවෙන් විතරක් ගුණ කරනවා. මේ තියෙන්නේ දෙක වැඩි කිරීම හතර. මේ ලවය ගුණ කිරීම පූර්ණ සංඛ්‍යාව. ලවය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරාම අපිට එනවා දෙවරක් හතර අටයි. එතකොට ඔයාලා බලනවා ඇති හරයට මොකද්ද වෙන්නේ. හරය පුතේ අර භාග සංඛ්‍යාවේ හරයම තමයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. එතකොට දෙක වැඩි කිරීම හතර අටයි. අර තුන එහෙම්ම එනවා හරය. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 8 බෙදීම 3යි. මේ ඇවිල්ලා එතකොට විෂම භාගයක්නේ. අපිට මේකේ පිළිතුර ලියන්න පුළුවන් මිශ්‍ර සංඛ්‍යාවක් කරලා. 2යි 3ෙන් 2 කියලා. ඔන්න මම ඔයාලට කියලා දීලා තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාව කොහොමද විෂම භාග කරන්න කියන එකයි, විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න කොහොමද කියන එකයි. දැන් එතකොට ඔයාලට පැහැදිලි ඇති 8 බෙදීම 3 කොහොමද 2යි 3ෙන් 2 උනේ කියලා. ඔන්න මං ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයාලට. භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරද්දී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ භාගයේ ලවයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කිරීම විතරයි. එතකොට ඒ ලැබෙන පිළිතුර එහෙම්මම තියෙනවා භාග සංඛ්‍යාවේ හරය තමයි ලැබෙන පිළිතුරෙත් හරය වෙන්නේ. එතකොට 8 බෙදීම 3 සමානයි 2යි 3ෙන් 2යි. ඔන්න ඒක මම තා පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. මේ අනුව භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විට සිදුවන්නේ භාගයේ ඇති ලවය පූර්ණ සංඛ්‍යාව සමග ගුණ වීමයි. මතක ඇතිනේ ඔයාලට නේද? කලින් මම කිව්වා මේ භාගයේ ඇති ලවය පූර්ණ සංඛ්‍යාව සමග ගුණ වීමයි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒ අනුව භාගයේ හා පූර්ණ සංඛ්‍යාවෙහි ගුණිතය පිළිතුර ලෙස ලැබෙන භාගයේ ලවය වෙනවා කියලා. ඒකම හරය වෙන්නේ කලින් භාගයේ හරයම තමයි. අපි දැන් ඒකෙන් ගණන් පොඩ්ඩක් හදමු. ඔන්න බලන්න. 5න් 3 වැඩි කිරීම 6. අනේ හරිම ලේසි. කෙලින්ම අපි කරන්නේ 3 වැඩි කරනවා 6ෙන් භාගය එහෙම්මම ලියා ගන්නවා. 3 අරක් 6 18යි බෙදීම 5. 5ෙන් 18යි කියන්නේ විෂම භාගයක්. ඒක අපි කැමති නම් අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. උත්තරේ එනවා 3යි 5ෙන් 3. ඊළඟට දෙවෙනි ගැටලුව 4ෙන් 3. 4ෙන් 3 වැඩි කරන්න තියෙනවා අපිට 5ෙන්. හරිම ලේසි. 3 වැඩි කරනවා අපි 5ෙන්. 3 වරක් 5 15යි. 4 එහෙම්මම ලියා ගන්නවා. එතකොට මේක විෂම භාගයක්. මේක අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරා. එහෙනම් 3යි 4ෙන් 3. ඊළඟට තව එක ගැටලුවක් හදමු අපි. ඔය බලන්න. 6 බෙදීම 7 නැත්තම් 7ෙන් 6. 7ෙන් 6 වැඩි කරනවා අපි 3ෙන්. එහෙනම් 6 වැඩි කිරීම 3 බෙදීම 7. 6 වරක් 3 18යි බෙදීම 7. එහෙනම් උත්තරය අපිට එනවා 2යි 7ෙන් 4. ඔය දැන් අපි කතා කරේ භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන විදිහ. දැන් එහෙනම් අපි බලමු කොහොමද පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් ගුණ කරන්න කියලා. ඔන්න බලන්න. මෙන්න පූර්ණ සංඛ්‍යාව. කලින් තිබ්බේ භාගය තමයි ඉස්සල්ලාම තිබ්බේ. දැන් තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව ඉස්සල්ලා තියෙනවා. පූර්ණ සංඛ්‍යාව තමයි භාග සංඛ්‍යාවෙන් අපි ගුණ කරන්නේ. බලන්න මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. මෙන්න පූර්ණ සංඛ්‍යාව, මෙන්න භාග සංඛ්‍යාවේ ලවය. අන් මෙතනදිත් සිද්ධ වෙන්නේ පූර්ණ සංඛ්‍යාවයි භාග සංඛ්‍යාවේ ලවයයි ගුණ වෙලා ලවය හැදෙන එක නේද? බලන්න 4 වරක් 2
අටයි. හරය එහෙම්ම මෙනවා. එතකොට උත්තරේ වෙන්නේ දෙකයි තුනෙන් දෙක. කලින් ගානෙත් එහෙම්මමයි නේද? විවරට මතක ඇති. කලින් ගානේ පළවෙනියටම භාග සංඛ්‍යාව තිබිලා ඊට පස්සේ පූර්ණ සංඛ්‍යාවෙන්නේ අපි ගුණ කරන්නේ. ඒත් පිළිතුරාවේ 8 බෙදීම 3 නැත්තම් 2යි 3න් 2. දැන් මෙතන පූර්ණ සංඛ්‍යාව මුලින් තිබිලා භාග සංඛ්‍යාව දෙවෙනියට තිබ්බත් සිද්ධ වෙන්නේ පුතේ එකම කාරණාව. මොකක්ද? 4 වැඩි කිරීම 2. 4 වරක් 2 8යි. 3 කියන්නේ භාගයේම හරය. 8 බෙදීම 3යි. ඒ කියන්නේ 2යි 3න් 2යි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ අනුව පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කරන විටත් සිදුවෙන්නේ පූර්ණ සංඛ්‍යාව හා භාගයේ ඇති ලවය ගුණ වීමයි. ඒ අනුව භාගයේ හා පූර්ණ සංඛ්‍යාවේ ගුණිතය පිළිතුර විදිහට ලැබෙන භාගයේ ලවය වෙන්නේ පූර්ණ සංඛ්‍යාව වැඩි කිරීම ලවය. ඊළඟට හරය වෙන්නේ කලින් භාගයේ හරයම තමයි. එහෙනම් ඔන්න අපි ඒකිනුත් ගණන් ටිකක් හදමු. 5 වැඩි කිරීම 3 බෙදීම 4. අනේ මේකෙත් කලින් අවස්ථාවේ වගේමයි නේද? මේ බලන්න. පූර්ණ සංඛ්‍යාව වැඩි වෙනවා ලවයෙන්. 5 වැඩි කිරීම 3. 5 වරක් 3 15යි. අදාළ හරය එහෙම්මම තියෙනවා. 15 බෙදීම 4යි. ඔන්න ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරාම 3යි 4ෙන් 3. මෙතනත් එහෙමනේ. 10 වැඩි කිරීම 9ෙන් 1. එතකොට 10 වැඩි කිරීම 1 බෙදීම 9. 10 බෙදීම 9. ඒ කියන්නේ 1යි 9ෙන් 1යි. ඊළඟට 13 වැඩි කිරීම 2 බෙදීම 5. ගාන තියෙන 13 වැඩි කිරීම 5ෙන් 2. හරිම ලේසි. පූර්ණ සංඛ්‍යාව වැඩි කරා භාග සංඛ්‍යාව ළවේ. එතකොට 13 වැඩි කිරීම 2 බෙදීම 5. ඒ කියන්නේ 26 බෙදීම 5. අපිට මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන් 5යි 5ෙන් 1 කියලා. එහෙනම් මේ අනුව ඔයාලට වැදගත් කාරණාවක් තේරෙන්න ඕනි. ඒ තමයි පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කළත් භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළත් හම්බෙන්නේ එකම පිළිතුර. ආයෙ මම කියනවා, පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කළත් භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරත් අපිට හම්බෙන්නේ එකම පිළිතුර. ඒක එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි එක කොටසක් ඉගෙනගෙන ඉවරයි. මොකද්ද? මම දැන් විශ්වාස කරනවා ඔයාලට පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් ගුණ කරගන්නත් පුළුවන්. ඒ වගේම භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරගන්නත් පුළුවන්. ඊළඟට බලමු අපිට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔන්න. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ භාගයක් භාගයකින්ම ගුණ කරන විදිහ. කලින් අපි ගුණ කරේ භාගයක් පූර්ණ සංඛ්‍යා එක්කනේ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ භාගයක් කොහොමද තවත් භාගයකින්ම ගුණ කරන්න කියලා. ඔන්න බලාගන්න. මම භාග සංඛ්‍යා දෙකක් අරන් තියෙනවා. 5ෙන් 4 ගුණ කිරීම 3ෙන් 2. 5ෙන් 4 ගුණ කිරීම 3ෙන් 2. ඔන්න මොකද වෙලා තියෙන්නේ? භාග දෙකේම ලවයන් දෙක මොකද වෙලා තියෙන්නේ? ඔයාලට පේනවා භාග දෙකේම ලවයන් දෙක ගුණ වෙලා තියෙනවා. 4 2 මේ ගුණ කිරීමක් නේ තියෙන්නේ. එහෙනම් ඔන්න 4 වැඩි කිරීම 2. ඒ කියන්නේ ලවය වැඩි කිරීම ලවය.
හරයට මොකද වෙලා තියෙන්නේ? බලන්න, පහ වැඩි කිරීම තුන වෙලා. ඒ කියන්නේ පළවෙනි භාගයේ හරයයි දෙවෙනි භාගයේ හරයයි මොකද වෙලා තියෙන්නේ? ගුණ වෙලා. හරය වැඩි කිරීම හරය. එහෙනම් 4 වැඩි කිරීම 2 8යි, 5 වැඩි කිරීම 3 15යි. 15න් 8යි උත්තරේ. ඉතින් 15න් 8යි කියන්නේ තත්්‍ය භාගයක් නැත්නම් සාමාන්‍ය භාගයක්. ඒතකොට මේක ආය වෙන කිසිම භාගයක් බවට පරිවර්තනය කරන්න බැහැයි කියලා ඔයාලා දන්නවා. එතකොට මේ ගණනොත් හරි ලේසියි නේද? දැන් කලින් ඔයාලා භාග කියද්දි හරීම බයයි. උනට බලන්නකෝ, භාගයක් භාගයකින් ගුණ කරද්දී පොඩි කාරණාවක් නේ අපිට පුතේ ඉගෙන ගන්න තියෙන්නේ. ලවය ලවෙන් ගුණ වෙනවා, හරය හරයෙන් ගුණ වෙනවා. 4 වරක් 2 8යි, 5 වරක් 3 15යි. උත්තරේ 15න් 8යි. ඒ ගැන තමයි මම මේ විස්තරය දීලා තියෙන්නේ. භාග දෙකක් ගුණ කිරීමේදී සිදුවන්නේ එම භාග දෙකෙහි හරයන් හා ලවයන් වෙන වෙනම ගුණ වීමයි. ඒ අනුව භාග දෙක ගුණ වීමෙන් ලැබෙන නව භාගයෙහි ලවය වෙන්නේ කලින් භාග දෙකෙහි ලවයන්ගේ ගුණිතය, හරය වෙන්නේ කලින් භාග දෙකෙහි හරයන්ගේ ගුණිතය. හරිම ලේසි නේද මේ ගණන්? ඒකනේ ඔයාලා මේ භාග ගණන් දැක්කහම බය වෙනවා. මේ භාගයක් භාගයකින් ගුණ කිරීම දැක්කහම බය වෙනවා. ඔන්න මීට පස්සේ නම් එහෙම බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. පොඩි කාරණේයි තියෙන්නේ. ලවය ලවෙන් ගුණ වෙනවා, හරය හරයෙන් ගුණ වෙනවා. හරිම සරලයි. ඔන්න බලන්න, මම පොඩි කාරණයක් තව මෙතනදී කියන්න කැමතියි. කලින් දැන් පොඩකට කලින් අපි ඉගෙන ගත්තනේ භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙනවා කියලා. භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙද්දී මම ඔයාලට කිව්ව කියලා දුන්නේ කොහොමද? මේ ලවයත් එක්ක පූර්ණ සංඛ්‍යාව ගුණ කරලා උත්තරේ දාන්න කිව්වා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි පුතේ. ඔයාලා දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවක් උනත් අපිට භාගයක් විදිහට දක්වන්න පුළුවන්. හොඳට මතක තියාගන්න, පූර්ණ සංඛ්‍යාවක හැමතිස්සෙම ලවය 4යි, ලවය අදාළ පූර්ණ සංඛ්‍යාව, හැබැයි හරය 1යි. හොඳට මතක තියාගන්න ඕනේ ඔයාලා. පූර්ණ සංඛ්‍යාවක හැම විටම ලවය 1ක් වෙනවා. එතකොට මෙතනදිත් අර සිද්ධ උනේ, මම ඔයාලට මේවා එතනදී විස්තර කරන්න ගියේ නෑ. එතකොට ඔයාලා භාගයක් භාගයකින් ගුණ කරන විදිය දැනගෙන හිටියේ නෑනේ පුතේ. ඔන්න දැන් මම මේක විස්තර කරනවා. මෙන්න පූර්ණ සංඛ්‍යාව මං කිව්වා. පූර්ණ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් භාගයක් විදිහට, ඒ කියන්නේ 4 බෙදීම 1 කියලා. ඕනම පූර්ණ සංඛ්‍යාවක් භාගයක් විදිහට ලියනවා නම් අපි ලවයට 1 කියලා දානවා. අන්න ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් තියෙන භාගයක් භාගයකින් ගුණ කිරීමක් නේද? ඔවුනේ. ඔන්න 2 වැඩි කිරීම 4 8යි, 3 වැඩි කිරීම 1 3යි. ඒ කියන්නේ 8 බෙදීම 3යි. උත්තරේ 2යි 3න් 2යි. වැදගත්ම කාරණාව තමයි පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ වීමේදී හෝ භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙද්දී මේකමයි වෙන්නේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහටපත් කරගෙන ගුණ කරන එකයි. බලන්න, මම ඔයාලට කිව්වේ ඕනම පූර්ණ සංඛ්‍යාවක් භාගයක් විදිහට අපිට ලියා ගන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම ලවය කීයද වෙන්න ඕනේ? ලවය 1. දැන් 5 කියන පූර්ණ සංඛ්‍යාව භාගයක් විදිහට ලියනවා නම් අපිට ලියන්න පුළුවන් 5 බෙදීම 1යි කියලා. 27 කියන පූර්ණ සංඛ්‍යාව භාගයක් විදිහට ලියනවා නම් අපිට ලියන්න පුළුවන් 27 බෙදීම
එකයි කියලා. දෙසිය හැත්ත පහකින සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිර ලියනවා නම් අපිට ලියන්න පුළුවන් දෙසිය හැත්ත පහ බෙදීම එකයි කියලා. 1525 කියන සංඛ්‍යාව භාගයක් විදිර ලියනවා නම් අපිට ලියන්න පුළුවන් 1525 බෙදීම එකයි කියලා. එතකොට හොඳට මතක තියාගන්න පූර්ණ සංඛ්‍යාවක් භාගයක් ලෙස ලියද්දී එහි හරය සෑම විටම එක වෙනවා. මොනක පොඩි කාරණාවක්. ඒකත් ඔයාලා ඔය එකම ඔළුවේ තියාගන්න. ඔන්න දැන් එහෙනම් අපි ගණන් ටිකක් හදමු. භාගයක් භාගයකින්ම ගුණ වෙද්දි කොහොමද පිළිතුර ලැබෙන්නේ කියලා. හරිම ලේසියිනේ. භාගයක් භාගයකින් ගුණ වෙද්දි වෙන්නේ මොකක්ද? ලවය වැඩි කිරීම ලවය. 3 වරක් 6 18යි. 4 වරක් 11. 4 වැඩි කිරීම 11. 44යි. ඕනනම් ඉතින් මට මේ 44න් 18 කියන භාගය තුල්ලේ භාග කරලා, ඒ කියන්නේ මට පේනවා 18යි 44 දෙකම දෙකෙන් බෙදෙනවා. එහෙනම් දෙකෙන් බෙදලා මම දාලා තියෙනවා 9 බෙදීම 22 කියලා. ඊළඟ ගාන බලන්න. ඔන්න 7 බෙදීම 5 සමා වෙන්න 5 බෙදීම 7 වැඩි කිරීම 3 බෙදීම 10යි. ඔන්න මං සුපුරුදු විදියට 5 වැඩි කරනවා 3, 7 වැඩි කරනවා 10යි. ඔන්න මෙතනදී මම පොඩි දෙයක් කරලා තියෙනවා. ඔයාලා බලන්න මේ මම 5 කපලා 1 කියලා දාලා 10 කපලා 2 කියලා දාලා තියෙනවා. මේකත් ඔයාලා පුතේ ඉගෙන ගන්න ඕනේ. මොකද මෙන්න මේ විදිහට භාගවල සාධක අපි අඳුනගෙන තියෙනවා නම් දැන් මම දන්නවා මේ 5 10 සාධකයක්. එතකොට 10 තියෙද්දි මෙතන 10 තියෙනවා, මෙතන 5 තියෙනවා. එතකොට අපිට මේ 5 කපලා දාන්න පුළුවන් මේ 10ට. එතකොට 5ට 5 ඒවා 1යි, 10ට 5 ඒවා 2යි. හැබැයි දැන් මෙතන එහෙම කපන්න පුළුවන්ද අපිට? 7ට 3 ඒවා මෙච්චරයි කියලා අපිට කපලා දාන්න පුළුවන්ද? බැහැ බැහැ. ඒක එහෙම කපලා දාන්න බැහැ. අනිත් එක තමයි ලවයේ තියෙන අගේකුයි හරේ තියෙන අගේකුයි තමයි අපිට මෙහෙම සාධක කපලා ඉවත් කරන්න පුළුවන්. කවදාක්වත් හරේ තියෙන අගයන් දෙකක් හරි ලවයේ තියෙන අගයන් දෙකක් අපිට සාධක මේ විදිහට අයින් කරන්න බැහැ. මං හිතනවා ඔයාලා ඒක තේරුම් ගන්න ඇති කියලා. එතකොට අවසානයේ දිනනවා 1 වැඩි කිරීම 3, 7 වැඩි කිරීම 2. 1 වැඩි කිරීම 3 කියන්නේ 3මයි, 7 වැඩි කිරීම 2 කියන්නේ 14යි. එතකොට පිළිතුර එනවා 14ෙන් 3යි කියලා. ඊළඟ ගාන බලමු ඔන්න. ඊළඟ ගාන තියෙන්නේ 9 බෙදීම 10 ගුණ කිරීම 20 බෙදීම 36. ඔන්න මම ඔයාලට කියලා දුන්නා භාග දෙකක් ගුණ කරද්දී ලවයන් දෙක ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ 9 වැඩි කිරීම 20, ඊළඟට හරයන් දෙක ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ 10 වැඩි කිරීම 36. ඔන්න පුතේ මම මෙතනදී අර කියපු විදිහට සාධක අයින් කරලා තියෙනවා. ඔන්න බලන්න මම මෙන්න මෙතන 9 තියෙනවා, මෙන්න මෙතන 36 තියෙනවා. එහෙනම් මම දන්නවා 36ට 9 ඒවා තියෙනවා 4. එහෙනම් මම 9 9 කපලා 1ක් කියලා දැම්මා. 36ට 9 ඒවා 4ක් තියෙන හින්දා මෙතන 4යි කියලා දැම්මා. ඒ වගේම මෙතන 20 තියෙනවා, මෙතන 10 තියෙනවා. එතකොට මෙතන 20ට 10 ඒවා මම දන්නවා 2ක් තියෙනවා කියලා. 20ට 10 ඒවා 2යි. එහෙනම් මං ඒ 10 කපලා දානවා 1යි කියලා. 20ට 10 ඒවා 2යි. එහෙනම් 1 වැඩි කිරීම 2 බෙදීම 1 වැඩි කිරීම 4. ඔන්න මෙතනත් මම දකිනවා මෙතන 2 තියෙනවා, මෙතන 4 තියෙනවා. එහෙනම් මට පුළුවනි මෙතන
දෙකට දෙකේවා එකයි, හතරට දෙකේවා දෙකයි. ඒ විදිහට සාධකයේ ඉවත් කරගන්න පුළුවන්. ඒක අපිට හරි පහසුයි. එතකොට අවසානයේදී පිළිතුර විදිහට එනවා ඔයාලට එක බෙදීම දෙක කියලා එනවා පිළිතුර. මෙන්න මේ වගේ අවස්ථාවන් පොඩ්ඩක් ඔයාලා හොඳට ගණන් ටිකක් හදන්න. එතකොට ගණන් හදන්න හදන්න මේ වගේ අවස්ථාවන් හොඳට ඔයාලට පුරුදු වෙනවා. පැහැදිලිද? හොඳයි. ඔන්න එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් ගුණ කරන්න ඉගෙන ගත්තා. ඒකම භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න ඉගෙන ගත්තා. භාගයක් භාගයකින් ගුණ කරන්න ඉගෙන ගත්තා. ඒ ගණන් හදද්දී ඉගෙන ගත්තා අර වගේ විශේෂ සාධක තියෙන අවස්ථාවන් වලදී කොහොම දේ ගැටළු විසඳන්න කියන කාරණාව ඉගෙන ගත්තා. දැන් එහෙනම් අපි ඉගෙන ගන්න යන්නේ භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. මතකද මම ඔයාලට මේ පාඩම පටන් ගත්තෙම කියලා දුන්නා මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද විෂම භාගයක් බවට පත් කරන්න කියලා. මං එතනදී ඔයාලට කිව්වා මේ භාගාශ්‍රිත ගැටලු විසඳද්දී මේ වගේ දේවල් අපිට අවශ්‍ය වෙන අවස්ථාවන් තියෙනවා. ඒකින්ද ඉස්සල්ලාම මේ ටික අපි ඉගෙන ගමු කියලා. ඔන්න දැන් මේ ඇවිල්ලා තියෙන්නේ එන්නේ මේ වගේ අවස්ථාව. භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්න. හොඳට මතක තියාගන්න පුතේ ඔයාලා, මිශ්‍ර සංඛ්‍යා ආශ්‍රිත ගුණ කිරීම, ඒ වගේම බෙදීම්, ඊළඟ පාඩම බෙදීම, ඒ වගේ පාඩම් වලදී අපි අනිවාර්යයෙන්ම අංක එකටම කළ යුතු වන්නේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරන්න. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරන්න. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරන විදිය මම ඔයාලට මේ පාඩම ආරම්භයේදීම කියලා දුන්නා. එතකොට භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරද්දී අපි ඉස්සල්ලාම අංක එකටම කළ යුතු වන්නේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්න. ඊට පස්සේ සුපුරුදු විදිහට ඔයාලට භාග දෙකක ගුණිතයක් තමයි ලැබෙන්නේ. භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්න තිබ්බේ. එතකොට එක භාගයක් තියෙනවා, අනිත් භාගයේ මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාව අපි විෂම භාගයක් බවට පත් කරගත්තාම සුපුරුදු විදිහට අර කලින් ඉගෙන ගත්ත විදිහටම භාගයක් තවත් භාගයකින් ගුණ කරන්න තමයි අපිට තියෙන්නේ. බලමු අපි ඒකත්. ඔන්න ඔයාට පේනවා ඇති. 3/2. 3/2 කියන්නේ භාගය. වැඩි කිරීම 3/5. අන්න 3/5 කියන්නේ මොකද්ද? අපේ මිශ්‍ර සංඛ්‍යාව. එහෙනම් මම මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව මොකද කරන්නේ? විෂම භාගයක් බවට පත් කරගන්නවා. ඔයාලට මතක ඇති කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කරගන්නේ කියලා? මෙන්න මෙහෙමයි. 5 වැඩි කිරීම 3. 5වරක් 3 15යි. 15ට දෙකක් එකතු කරාම උත්තරේ 17යි. 17 බෙදීම 5 තමයි 3/5 කියන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කළාම ලැබෙන පිළිතුර. ඔන්න එහෙනම් 3/5 කියන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කළ විට අගය 5/5 නැත්නම් 17 බෙදීම 5 වේ. එහෙනම් ඔන්න 3/2 මං එහෙමම ලියා ගන්නවා. වැඩි කිරීම එහෙමම ලියා ගන්නවා. 3/5 විෂම භාගයක් බවට පත් කරගෙන 17 බෙදීම 5 කියලා ලියා ගන්න. අනේ දැන් ඔයාලට ඔන්න පේනව ඇති. දැන් තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් ගුණ කරන්න. මීට කලින් අපි ඉගෙන ගත්තේ ඒකම තමයි. භාග සංඛ්‍යා දෙකක් ගුණ කරන විදිය. එතකොට භාග සංඛ්‍යා දෙකක් ගුණ කරද්දී මම කියලා දුන්නා ලවයේ වැඩි කරනවා ලවයේ. ඒ කියන්නේ 2 වැඩි කිරීම 17. හරය වැඩි කරනවා හරේ.
තුන වැඩි කිරීම පහ. දෙක වැඩි කිරීම 17 කියන්නේ 34යි. තුන් වරක් පහ 15යි. එහෙනම් පිළිතුර වෙන්නේ 34 බෙදීම 15. මේක අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තිබ්බොත්, ඒ කියන්නේ දැන් මෙතන මේ 34 බෙදීම 15 කියන්නේ විෂම භාගයක්නේ. මේ ලවයේගේ හරයේගයට වඩා වැඩිනේ. එහෙනම් කැමතිනම් අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියමු. එතකොට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියද්දී උත්තරය එන්නේ 2යි 15න් 4. මතක ඇති ඔයාලට මම විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට පත් කරන විදිහත් බෙදීමේ ක්‍රමයෙන් මං කියම ඒ ක්‍රමයේ තමයි මට හරිම ලේසි කියලා. අන්න ඒ ක්‍රමයට කියලා දුන්නා ඔයාලට මතක ඇති. හොඳයි, දැන් එහෙනම් අපි ගණන් ටිකක් හදමු. ඔන්න භාග සංඛ්‍යාව. භාගය වැඩි කරනවා මිශ්‍ර සංඛ්‍යාවේ. 3න් 1 වැඩි කිරීම 5යි 5න් 2. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග බවට පරිවර්තනය කරගන්නවා. 5 වරක් 5 25යි. 25ට 2ක් එකතු කරාම 27යි. එහෙනම් ඔන්න 3න් 1 වැඩි කිරීම 27 බෙදීම 5. එහෙනම් ලවයයි ලවයයි මං ගුණ කරනවා 1 වැඩි කිරීම 27. හරයයි හරයයි ගුණ කරනවා 3 වැඩි කිරීම 5. දැන් ඔයාලට පැහැදිලිවම පේනවා මෙතන 3 තියෙනවා, මෙතන 27 තියෙනවා. එහෙනම් අපි දන්නවා 27 බෙදෙනවා 3ෙන්. 27ට 3ේවා 9ක් තියෙනවා. එහෙනම් 3ට 3ේවා 1යි, 27ට 3ේවා 9යි කියලා අපි සාධකය අයින් කරගන්නවා. එහෙනම් අවසානයේ දෙනවා 1 වරක් 9 9යි කියලා එනවා, 1 වරක් 5 5යි කියලා එනවා. එතකොට අවසාන පිළිතුර වෙන්නේ මේක විෂම භාගයක් නේ තියෙන්නේ 9 බෙදීම 5. කැමතිනම් අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්නවා 1යි 5න් 4 කියලා. ඊළඟ ගාන 7 බෙදීම 10 වැඩි කිරීම 3යි 5න් 2. සුපුරුදු විදිහටම විෂම භාගය සමවන්න මිශ්‍ර සංඛ්‍යාව අපි විෂම භාගයක් බවට පත් කරගන්නවා. 5 වරක් 3 15යි 2යි 17යි. එහෙනම් 7 වැඩි කිරීම 17 බෙදීම 10 වැඩි කිරීම 5. එහෙනම් 7 17ෙන් වැඩි කරාම උත්තරය එනවා 119. 10 5ෙන් වැඩි කරාම උත්තරය එනවා 50. 119 බෙදීම 50. ඒ කියන්නේ මේ තියෙන්නේ විෂම භාගයක් විදිහට අපිට පිළිතුර ලැබිලා තියෙනවා. එහෙනම් අපි ඒක මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගත්තා. මේ තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරාම 2යි 50න් 19 කියලා. ඊළඟට තව එක ගණනක් අපි හදමු. හොඳට මතක තියාගන්න ඔයාලා මේ භාගාශ්‍රිත පාඩම්වලදී ගණන් හදන්න තමයි මේ පාඩම් හොඳට පුළුවන් වෙන්නේ. ඒකම තමයි මම ඔයාලට මේ හැම කාරණාවක්ම හැම විෂය කාරණයක්ම කියලා දීලා ගැටළු පොඩ්ඩක් වැඩිපුර දැම්මේ ඔයාලට මේ ගණන් හදන ක්‍රම පොඩ්ඩක් ඔළුවට යන්න. දැන් බලන්න මෙතන 4 බෙදීම 7 වැඩි කිරීම 3යි 9න් 2. 4 බෙදීම 7 වැඩි කරා මේක මම විෂම භාගයක් බවට පත් කරගන්නවා. 9 වරක් 3 27යි. 27ට 2ක් එකතු කරාම 29යි. එහෙනම් හරයයි හරයයි ගුණ වෙන සමවන්න ලවයයි ලවයයි ගුණ වෙනවා 4 වැඩි කිරීම 29. හරයයි හරයයි ගුණ වෙනවා 7 වැඩි කිරීම 9. එතකොට 4 29ෙන් වැඩි කරාම උත්තර 116යි. 7 වැඩි කරනවා 9ෙන්. එතකොට මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. 9 වරක් 7 63ක් කියලයි එන්නේ. එතකොට මෙතනත් පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඒක මං හිතනවා ඔයාලට පුළුවන් වෙයි කියලා ඒ වැරදීම නිවැරදි කරගන්න. පැහැදිලිද? හොඳයි. හරි. දැන් එහෙනම් අපි තව අලුත් දෙයක් ඉගෙන ගන්නයි යන්නේ. කලින් අපි ඉගෙන ගත්තනේ
භාගයක් කොහොමද පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ? පූර්ණ සංඛ්‍යාවක් කොහොමද භාගයකින් ගුණ කරන්නේ? භාගයක් කොහොමද භාගයකින් ගුණ කරන්නේ? ඒ විතරක් නෙමෙයි, භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්නේ? ඔය හැම ගුණ කිරීමක්ම අපි දැන් ඉගෙනගෙනයි තියෙන්නේ. දැන් එහෙනම් මම ඔයාලට අවසාන වශයෙන් තව එක කාරණාවක් කියලා දෙන්න යන්නේ. අපි ඉගෙන ගත්තේ නෑන දරුව මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින්ම ගුණ කරන්න. එහෙනම් දැන් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින්ම ගුණ කරන්න කියලා. මම ඔයාලට පැහැදිලිවම කිව්වා හැම විටම මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරද්දී, නැත්නම් භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරද්දී, ඔය හැම කාරණාවකදීම අනිවාර්යෙන්ම අංක එකටම අපි මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගන්න ඕනි කියලා. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරගත්තට පස්සේ හරිම ලේසි, අපිට සුපුරුදු විදිහට සාමාන්‍යයෙන් භාගයක් භාගයකින් ගුණ කරන ආකාරයටම අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් බලන්න මම මේ උදාහරණයක් ඔයාලට පෙන්නලා තියෙනවා. 4 3 2 4 3 2 මේ මිශ්‍ර සංඛ්‍යාව වැඩි කරන්න කියනවා 2 5 4 කියන මිශ්‍ර සංඛ්‍යාවත් එක්ක. එතකොට 4 3 2 කියන මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරාම එන්නේ 4 වරක් 3 12යි, 12ට 2ක් එකතු කරාම 14යි, 14 බෙදීම 3. වැඩි කිරීම 2වරක් 5 10යි, 10ට 4ක් එකතු කරාම 14යි, 14 බෙදීම 5යි. එහෙනම් ඔයාලට දැන් පේනවා භාග 2ක් ගුණ කිරීමක් තමයි වෙලා තියෙන්නේ. එහෙනම් ලවයයි ලවයයි ගුණ වෙනවා, 14 වැඩි කිරීම 14 196යි, 3 වැඩි කිරීම 5 15යි. එහෙනම් අවසාන පිළිතුර 196 බෙදීම 15නේ. නමුත් අපි දන්නවා මේක ඇවිල්ලා විෂම භාගයක්. විෂම භාගය අපිට මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒ ක්‍රමය මම කියලා දුන්නා. ඔයාලා පිළිතුර අවසානයේදී මේ විදිහට තිබ්බට කමක් නැහැ. ඔන්න එහෙනම් දැන් මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන විදිහත් පැහැදිලි ඇති. අපි දැන් ගණන් ටිකක් හදමුකෝ. මම ඔයාලට කිව්වනේ අනිවාර්යෙන්ම මේ භාග පාඩම හොඳට පුළුවන් වෙන්න අපි ගණන් හදන්න ඕනේ. ඔන්න බලන්න පළවෙනි ගැටලුව. 3යි 2න් 1 වැඩි කරනවා 5යි 4න් 3. අංක එකටම මම ඔයාලට කිව්වා මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පත් කරගන්න කියලා. 3 වරක් 2 6යි 1යි 7යි. ඒ කියන්නේ 7 බෙදීම 2. වැඩි කිරීම 4 වැඩි කිරීම 5 20යි 3යි 23යි. 23 බෙදීම 4යි. එහෙනම් ඊට පස්සේ හරයන් දෙක ගුණ කරා ලවයන් දෙක ගුණ කරනවා. පිළිතුර විදිහට එනවා 161 බෙදීම 8. ඒක අපිට ඕන මේ විදිහට මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරලා උත්තරේ තියන්න පුළුවන්. විෂම සංඛ්‍යාවක් විදිහට තිබ්බා කියලා උත්තරේ වැරදි නැහැ. මෙහෙම තිබ්බොත් ඒ වැරදිත් නැහැ. ඊළඟ ගාන බලාගන්න. 5යි 4න් 3 වැඩි කිරීම 2යි 7න් 1. 5යි 4න් 3 විෂම භාගයක් කරා 23 බෙදීම 4යි. 2යි 7න් 1 විෂම භාගයක් කරා 15 බෙදීම 7යි. ඊට පස්සේ ඔයාලට පැහැදිලිව පේනවා භාග 2ක ගුණිතයක් තියෙන්නේ. එහෙනම් 23 වැඩි කරනවා 15ෙන්, 4 වැඩි කරනවා 7ෙන්. එහෙනම් 23 15ෙන් වැඩි කරලා 345යි කියලා එනවා. 4 7ෙන් වැඩි කරාම 28යි කියලා එනවා. මෙතන ආපහු විෂම භාගයක් ඇවිල්ලා තියෙන්නේ.
මේක මේ විදිහට මිශ්‍ර සංඛ්‍යාවක් කරලා උත්තරේ දාලා තිබ්බට වැරදි නෑ. හොඳයි. දැන් අපි පොඩ්ඩක් මතක් කරගමු අපි මොනවද කතා කරේ කියලා. අපි කතා කරා භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන විදිහ. ඒ වගේම පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් වැඩි කරන විදිහ අපි කතා කරා. ඒ වගේම භාගයක් භාගයකින් වැඩි කරන විදිහ අපි කතා කරා. ඒකම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවකින් වැඩි කරන විදිහ කතා කරා. මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් වැඩි කරන විදිහ කතා කරා. ඒ විතරක් නෙමෙයි ඒවට අදාළව අපි ගණිත ගැටලුත් පුළුවන් තරම් ඉදිරිපත් කරා. ඒ ගැටලු මාත් එක්කම ඔයාලා විසඳුවා. ඉතින් දරුවනේ මම ඔයාලට ආය ආය කියන්නේ මේ භාග කියන පාඩම ඔයාලා ගණන් හදන්න තමයි පුළුවන් වෙන්නේ. ඒක හින්දා ඔයාලා ඔයාලගේ අභ්‍යාස පොතේ පෙළ පොතේ තියෙන ගණන් ටික අභ්‍යාස පොතේ හදන්න ඔයාලා මේ ගැටලු. ඒ විතරක් නෙමෙයි තව පත්තරවල තව පොත්පත්වල තියෙන ගණිත ගැටලු හොයාගන්න. හොයාගෙන මේ ගණිත ගැටලු ඔයාලා හදන්න. දැන් ඔයාලා ගෙදරට වෙලානේ මේ දවස්වල ඉන්නේ. මම දන්නවා ඔයාලට ගොඩක් වැඩ තියෙනවා. ඔයාලා ඉගෙන ගන්න වැඩවල නිරත වෙලා තියෙනවා. ඉස්කෝලෙන් වැඩේ වෙනවා. ඒත් පුතේ මේ වැඩ ඔයාලා මේ භාගවලට අදාළ මේ ගණන් ටික හදන්න. ගණන් හදුවට පස්සේ තමයි ඔයාලට මේ පාඩම හුඟක් දුරට පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙනම් භාග පළවෙනි කොටස ඔයාලට පැහැදිලිව තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අදට මම මේ පාඩම නතර කරනවා. ආයෙ මං ඔයාලා වෙනවා භාග දෙක කොටසක් අරගෙන ඔයාලව හම්බ වෙන්න. එහෙනම් එතකන් ඔයාලට සුබ දවසක්.